අයිබෝවන් මනාලියෙක් හෝ මනාවයෙක් බලන්න ගියාම අපි ඇයගේ හෝ ඔහුගේ හැඩය තමයි මුලින්ම බලන්නේ. ඉතින් ඒ වගේම තමයි ඉඩමක් මිලදී ගන්න ගියාමත් ඔබ ඉඩමේ හැඩය තමයි මුලින්ම බලන්න ඕන. මොකද ඔබ ඔබේ ජීවිතයේ ඉදිරි කාලයම මේ ඉඩමේ තමයි ගත කරන්න යන්නේ. ඉතින් ඒ නිසා ඔබට සුබඵල උදා කරන හැඩයක් සහිත ඉඩමක් තෝර ගැනීම ඉතාම වැදගත්. ඉතින් මම අද ඔබට කියලා දෙන්න යන්නේ වාස්තු ශාස්ත්‍රයට අනුව ඔබට ජීවත් වීමට සුදුසුම හැඩයක් සහිත ඉඩමක් තෝරගන්නේ කොහොමද කියලා. වාස්තු පිළිබඳව ලියවුණු මානසාරය, මයමතය, බ්‍රිහත් සංහිතාව වගේ සියලුම පුරාණ ග්‍රන්ථවලට අනුව හතරැස් හැඩයේ ඉඩම් තමයි ජීවත් වීමට සුදුසුම. එයිනුත් සමචතුරස්‍රාකාර හැඩේ ඉඩම් ඉතාමත්ම සුදුසුයි. ඍජුකෝණාස්‍රාකාර හැඩේ ඉඩම් ගත්තොත් දිග පළලමින් දෙගුණයකට වඩා අඩු විය යුතුයි. සාමාන්‍යයෙන් දිග පළල වගේ 1.5ක් හෝ 1.25ක ප්‍රමාණයක් පවත්වා ගන්න පුළුවන් නම් ඉතාමත්ම හොඳයි. ඔබට දිගින් වැඩි ඉඩමක වුණත් මේ ගැටලුව නැති කරගන්න පුළුවන් ඔබ ඉඩමේ නිවස හදන්න යන සීමාව වෙන් කර ගැනීම මගින්. මීට අමතරව ඉඩමක් සඳහා සුදුසු සහ නුසුදුසු හැඩ කීපයක්ම තියෙනවා. අපි ඒව ගැන එකින් එක සාකච්ඡා කරමු. ඊට කලින් මම ඔබට ඉඩමක් තෝරගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු තවත් වැදගත් කරුණු කීපයක් ගැන කෙටියෙන් දැනුවත් කරන්න. ඉඩමක් තෝරගැනීමේදී ඔබ ඉඩමේ ආනතිය ගැනත් ඔබ අවධානය යොමු කරන්න අවශ්‍ය වෙනවා. ඉඩමේ ආනතිය නැත්තම් බෑවුම ගැන අපි වෙනම වැඩසටහනකින් වැඩිදුරටත් ඉදිරියේදී සාකච්ඡා කරමු. නමුත් දැනට මම ඔබට කෙටි හැඳින්වීමක් කරන්න. සෑම විටම ඔබේ ඉඩමේ බෑවුම බස්නාහිර සිට නැගෙනහිරට හෝ දකුණේ සිට උතුරට විය යුතුයි. ඒ කියන්නේ සෑම විටම ඔබේ ඉඩමේ බස්නාහිර හා දකුණු දිශාවන් උස් වෙලා උතුරු හා නැගෙනහිර දිශාවන් පහත් විය යුතුයි. මේ වගේ ඉඩමකට සූර්යාගේ උපරිම ශක්තියින් නිකුත් කරන සූර්යා උදාවන මොහොතේදී ඒ ශක්තියින් උපරිමයෙන් ආකර්ෂණය කරගෙන ඒ වගේ සුබ ප්‍රතිඵල ඔබට උදා කර දීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම උතුරු දිශාවට බෑවුම තියෙන ඉඩම් මොළය වෙහෙසවා රැකියාව කරන අයට, උපදේශකයින්ට, චින්තකයින්ට, කලාකරුවන්ට, ඒ වගේම ආගමික කටයුතු වලට ලැබී අයට ඉතාමත්ම සුබ ප්‍රතිඵල උදා කරනවා. ආනතිය වැරදි ඉඩමක වුණත් නිවස හදන්න කලින් ඉඩම ලෙවල් කර ගැනීම මගින් ඔබට මේ දෝෂ මගහරවා ගන්න හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තමයි ඉඩමක් තෝරගනිද්දී හැකි සෑම විටම උතුරට හෝ නැගෙනහිරට මුහුණ ලැබු ඉඩමක් තෝරගන්න උත්සාහ කරන්න. මෙතනදී මම කියන්නේ නැහැ බස්නාහිරට හා දකුණට මුහුණ ලැබු ඉඩම් අසුබයි කියලා. නමුත් නිවස සැලසුම් කිරීමේදී ඔබට ඒක පහසුවක් වේවි. ඒ වගේම තමයි අමතක කරන්න එපා සුසාන භූමි, කර්මාන්ත ශාලා, ආගමික ස්ථාන වගේ දේවල් වලින් හැකි තරම් ඈතින් පිහිටි ඉඩම් තෝරගන්නත් ඔබ උත්සාහ කරන්න ඕන. අපි නැවත ඉඩමේ හැඩ ගැන අපේ අවධානය යොමු කරමු. මුලින්ම මම ඔබට කියලා දෙන්නම් ජීවත් වීමට නුසුදුසුම හැඩ සහිත ඉඩම් මොනවද කියලා. මුලින්ම ත්‍රිකෝණාකාර හැඩ, ඒ වගේම වෘත්තාකාර හා ඕවලාකාර ඉඩම් කිසිම අවස්ථාවකදී මිලදී ගන්න එපා. ත්‍රිකෝණාකාර ඉඩම් ඔබට නීතිමය බාධා, ගිනිහානි වගේ ගැටලු ඇති කරන්න පුළුවන්. ඒ වගේම වෘත්තාකාර හා ඕවලාකාර ඉඩම් ඔබේ දියුණුව මන්දගාමී කරනවා සහ කිසිම අවස්ථාවක ඔබට සතුටින් ජීවත් වීමට ඊට ප්‍රස්තාව ලබා දෙන්නේ නැහැ. අර්ධවෘත්තාකාර ඉඩම ඉහත මම සඳහන් කරපු ප්‍රතිඵලවලට අමතරව ඔබව දුප්පත්භාවයට පත් කරනවා. දුන්නක හැඩයගත් ඉඩම විවිධ කරදර හා සොර සතුරු බිය ඇති කරනවා. තරුවක හැඩයෙන් යුත් ඉඩම නීතිමය ප්‍රශ්න හා ධනහානි වීම ඇති කරනවා. මේ වගේ එක් පැත්තකින් උල් හැඩයක් තිබුණොත් ලෙඩ රෝග හා දිලිඳු බව ඇති කරනවා. බෙරයක හැඩයගත් ඉඩම කාන්තාවන්ට ඉතාමත්ම අසුබයි. පොරවක හැඩය සියලු සම්පත් හා ධනය විනාශ කර දමනවා. ඉතින් ඔබට දැන් පැහැදිලි වෙනවා ඇති මේ අක්‍රමවත් හැඩ සහිත ඉඩම් ජීවත් වීමට සුදුසු ඉඩම් නෙවෙයි. ඉතින් මේ වගේ ඉඩම් වලදී ඔබ කරන්න ඕන ඔබට හැකිතරම් විශාලම හතරැස් හැඩය වෙන් කරගන්න එක. ඇතැම් අය කියනම සහ ඇතැම් මෑත කාලයේ රචනා වෙච්ච පොත්පත්වල පවා මම දැකලා තියෙනවා ගවයෙක්ගේ හැඩය, අලියෙක්ගේ හැඩය, කොඩියක හැඩය තියෙන ඉඩම් ජීවත් වීමට සුදුසු ඉඩම් කියලා. නමුත් මේක සෑම අවස්ථාවකදීම සත්‍ය වෙන්නේ නැහැ. මොකද ඔබේ ඉඩම පිහිටලා තියෙන දිශාව අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඉතාමත් අයහපත් ප්‍රතිඵල වුණත් උදා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවකදී වාස්තු පිළිබඳව දැනුම තියෙන කෙනෙක්ගෙන් උපදෙස් ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි විශාල ඉඩම් දෙකකට මැදි වෙච්ච ගොඩක්ම කුඩා ඉඩමක් තෝරගන්නත් එපා.
මේ ඔබට ලැබෙන්න තියෙන අවස්ථාවන් නැති කරනවා. ඒ වගේම සතුරු කරදරවලට හේතුවක් වෙනවා. ඊළඟට ඔබේ ඉඩමේ මෙන්න මේ වගේ ගිනිකොන මුල්ලෙන් නැගෙනහිර දිශාවට හෝ දකුණු දිශාවට දිගුවක් තිබුණොත් ඔබට නීතිමය බාධා, ධනය හානවීම හා මානසික ආතතිය ඇතිවෙන්න හේතුවක් වෙනවා. ගිනිකොන මුල්ලෙන්ම මෙන්න මේ වගේ දිගුවක් තිබුණොත් ඔබට නීතිමය ගැටලු, ගින්නෙන් හානි හා සොර සතුරු වදුරු ඇතිවෙන්න පුළුවන්. ඊළඟට නිරිත මුල්ලෙන් දකුණු දිශාවට හෝ බස්නාහිර දිශාවට මෙන්න මේ වගේ දිගුවක් තිබුණොත් පවුලේ අය අතර මත ගැටුම්, අසල්වැසියන් සමග ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ධන හානවීම හා සෞඛ්‍ය ගැටලුත් ඇති වෙන්න පුළුවන්. නිරිත මුල්ලෙන්ම මෙන්න මේ වගේ දිගුවක් තිබුණොත් මානසික ආතතිය, විවිධ රෝගාබාධ හා අනතුරු ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඊළඟට ඔබේ ඉඩමේ වයඹ කෙළවරෙන් බස්නාහිර දිශාවට හෝ උතුරු දිශාවට මෙන්න මේ වගේ දිගුවක් තිබුණොත් එයින් ඔබේ දියුණුවට බාධා ඇති වෙනවා. අනවශ්‍ය දේවල් වලට මුදල් වැඩි වශයෙන් වැය වෙනවා හා පාඩු විඳීමට සිදු වෙනවා. වයඹ මුල්ලෙන් මෙන්න මේ වගේ දිගුවක් තිබුණොත් ඔබට කෙසේවත් ස්ථාවර වීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙන්නේ නැහැ. මානසික පීඩාවන් වැඩි වෙනවා, ඒ වගේම දියුණුව මන්දගාමී කරනවා. ඊළඟට ඔබේ ඉඩමෙන් මෙන්න මේ වගේ ඊශාන දිශාවෙන් කොටසක් අඩු වෙලා තිබුණොත් ඉතාමත්ම අසුබයි, මූල්‍යමය හානි ඇති කරනවා. ඒ වගේම තමයි නිරිත මුල්ල මෙන්න මේ විදියට අඩු වෙලා තිබුණොත් ඔබට අරමුණක් නැති වෙනවා. ඔබ හිතෙන දේවල් කරලා විනාශයට පත් වෙනවා. ඒ වගේම තවත් විවිධාකාර ගැටලුවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඕව තමයි ඉඩමක අයහපත් ආකාරයේ පිහිටි. ඉතින් මේ වගේ ඉඩමකදී ඔබ කරන්න ඕන මම අර කලින් සඳහන් කරා වගේ ඔබට පුළුවන් තරම් විශාලම හතරැස් හැඩය වෙන් කරගෙන ඉතිරි කොටස වගා කටයුතු වලට හෝ වෙනත් සුදුසු කටයුත්තකට වෙන් කරන එක. ඉතින් මේ වෙන් කිරීම ඔබට බැම්මකින්, තාප්පයකින් හෝ වාස්තු පිරමීඩ වලින් කරන්න පුළුවන්. කොහොම නමුත් ඉඩම වෙන් වෙලා කියන සංඥාව ඔබේ මනසට තදින්ම දැනෙන්න ඕන. ඇතැම් අය ඉනිවැටවල් වලින් ඉඩම වෙන් කරන්න පුරුදු වෙලා ඉන්නවා. මේක මානසික වශයෙන් ඔබට යම් කිසි සහනයක් වුණාට වැට වගේම ප්‍රතිඵලත් තාවකාලික වෙන්න පුළුවන්. දැන් අපි කතා කරමු ඉඩමක් තෝරගැනීමේදී සුදුසුම හොඳම හැඩ මොනවද කියලා. මම මුලින්ම සඳහන් කළා වගේ සමචතුරස්‍රාකාර හැඩේ ඉඩම් තමයි ඉඩමකට සුදුසුම. ඊළඟට ඉඩමේ දිග පළලමෙන් දෙගුණයකට වඩා දිගින් වැඩි නොවූ ඍජුකෝණාස්‍රාකාර හැඩේ ඉඩමුත් ඔබට තෝරගන්න පුළුවන්. ඊට අමතරව ඉඩමේ ඊශාන මුල්ලෙන් උතුරු දිශාවට හා නැගෙනහිර දිශාවට දිගුවක් සහිත ඉඩම් ඉතාමත්ම සුබයි, සියලු සෞභාග්‍ය උදා කරනවා. ඒ වගේම ඊශාන මුල්ලෙන් මෙන්න මේ වගේ දිගුවක් තිබුණොත් ඔබට සියලු සෞභාග්‍ය උදා කරනවා, වගේම නිරෝගී බව ඇති කරනවා. ඊළඟට ඉඩමේ ගිනිකොන මුල්ල මෙන්න මේ විදියට අඩු වෙලා තිබුණොත් ඒකත් ඉතාම සුබ හැඩයක්, ධනය වර්ධනය කරනවා සහ ස්ත්‍රීන්ගේ සෞඛ්‍ය තත්ත්වයට ඉතාමත්ම යහපත්. ඒ වගේම වයඹ මුල්ල මෙන්න මේ විදියට අඩු වෙලා තිබුණොත් ඒකත් දියුණුවට හා සෞභාග්‍ය උදා කර ගැනීමට හේතුවක් වෙනවා. ඉතින් ඇත්තටම සුබ හැඩ නම් අඩුයි තමයි. නමුත් ඕනම ඉඩමක් සුබ ඉඩමක් බවට පත් කර ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. ඒ වගේම තමයි ඔබේ නිවස නිවරදිව වාස්තු වලින් බලගන්වා ගත්තොත් මේ ඉඩමෙන් එල්ලවන බලපෑම අවම කරගන්න ඔබට හැකියාව තියෙනවා. සෑම විටම හතරැස් හැඩයෙන් යුත් ඉඩමක් මිලදී ගන්න උත්සාහ කරන්න. ඒ වගේම විශේෂ අවධානයක් ඉඩමේ නිරිත මුල්ලට යොමු කරන්න. මේ නිරිත මුල්ල වැඩි වෙන්නවත් අඩු වෙන්නවත් නොදී අංශක 90ට ස්ථාවරව පවත්වා ගත්තොත් ඒකෙන් ඔබේ ජීවිතයත් ස්ථාවර භාවයට පත් වෙනවා. ඒ වගේම විශේෂ අවධානයක් ඉඩමේ ඊශාන කෙළවරට යොමු කරන්න. ඊශාන කෙළවර තමයි ඔබට ලැබෙන්න තියෙන දේවල් වලින් වැඩිම ප්‍රමාණයක් ළඟා කර දෙන්නේ. මොකද මේ ධනාත්මක ශක්තියින්ගෙන් වැඩිම ප්‍රමාණයක් ඉඩමට ආකර්ෂණය කරගන්නේ මේ ඊශාන දිශාවෙන්. ඒ නිසා කිසිම අවස්ථාවක ඉඩමේ ඊශාන කොටස අහිමි කරගන්න එපා. ඉතින් ඉඩමේ හැඩයේ සුභසුබ පිළිබඳව ඔන්න ඔය කරුණු ටිකෙන් ඔබව දැනුවත් කරන්න තමයි මට අවශ්‍ය වුණේ. ඉතින් මේ වගේ වාස්තු සම්බන්ධව තවත් වැදගත් කරුණු වලින් ඔබව දැනුවත් කරන්න මම සූදානම්. මගේ channel එකත් subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අදට සමුගන්න තමයි සූදානම් වෙන්නේ. මේ වගේ තවත් වැඩසටහනකින් ඉදිරියේදී නැවත හමු වෙමු. ඔබට යහපත් හිට දවසක්.